ඊළඟට සම්මා ආජීවයේ වැරදි ආජීවයන්ට යන්නේ මොකද වැරදි ආජීවය කියන්නේ මස් මාංශ වෙලඳාම වස විස වෙලඳාම තුවක්කු වෙලඳාම වහල් වෙලඳාම මත් වතුර මේ වාට ගියොත් මේවා ආදීනවේ මම පහුගිය දවස් කීපෙම මම එකක් ගැන කියනවා වර්තමානයේ බහුලම දෙයක් තමයි වස විස මේ ගැන කිසිම කෙනෙකුට කිසිම දැනීමක් නැහැ කෙහෙල්කම් කඩේ හෝටලේ ඉන්න මුදලාලි සිල්ලල කඩේ මුදලාලි කෙහෙල්කම් තට්ටුවේ මුදලාලි කෙහෙල්කම් ගෙඩියට මොනවද දාන්නේ කාබයි එයා හිතනවාද දෙයියනේ මේක මිච්ඡා ජීවයක් කියලා මේක වස විස විකුණනවා කියලා දකින්නවාද අර කෙහෙල්කම් වත්තේ ඉන්න කෙහෙල් කොටුවේ ඉන්න මහත්වයා අර කෙහෙල් ගෙඩිය යටට යූරියා බඳිනවා එයා දකින්නවාද මම මේ වස විස දෙන්නයි යන්නේ කියලා දන්නේ මීගිරියක මුදවන මිනිසයා මේකට මොනවා හරි දානවා මුදවන්න අනේ අහිංසක මිනිසයා දන්නවද මේක මිච්ඡා ආජීවයක් කියලා එහෙනම් බලන්න අද සමාජයේ මොන කෑමක් බීමක් ආහාරයක් ගත්තත් 90%ක්ම වසවිස දාලයි තියෙන්නේ හරිද නමුත් අපි වසවිස කියලා කියන්නේ මොකද්ද කුමිනාශක වලටයි වල්නාශක වලට ඒ දෙක විතරයි වෙන මොකක්වත් අපි හිතන්නේ අපි කන සෑම ආහාරයකටම අප්‍රමාණ වසවිස යොදනවා එයි වැඩිපුර හම්බු කරන්නේ වැඩිපුර තෘෂ්ණාව වඩන්නේ තේනද තෘෂ්ණාව වඩලා වැඩිපුර හම්බු කරලා අවසානයේ අපි ඉතුරු කරගන්නේ මොකද්ද දුක මොකද්ද දුක මෙලව ජීවිතේම අපි රෝගී භාවයට අද රටේ උණ හෙම්බිරිස්සාව තරමට පිළිකා නැද්ද ලේ දූෂිත වෙනවා ලේ විකෘති වෙනවා එයි වස විස දීලා අපි අනුන්ගේ ලේ විකෘති හොඳට තේරුම් ගන්න ඕනේ වර්තමානයේ ළමා පරපුර අලුතෙන් ඉපෙන දරුවන් අවුරුදු 5 6 7 8 10 12 15 ළමයිට පිළිකා හැදිලා මොලේ ගෙඩි හැදිලා බලවත් විපාක අක්මාවක් නැහැ වකුගඩුවක් නැහැ ඉපදෙනකොටම ඇයි මේ අම්මා තාත්තගේ වරදක්ද නැහැ පෙර ජීවිතේ මිච්ඡා ආජීවයේ වසවිස උන්නා පොල් තෙල් ටිකට වහ ටික දැම්මා ඒ වගේම කෑම එකට වහ ටික දැම්මා වසවිස දැම්මා මේවා නිසා බලවත් අකුසල් අපි සිද්ධ කර නිසා ඔබ දක්ෂ වෙන්න වසවිස දාලා නම් මුකුත් විකුණන්න යන්න එපා අනුන් විකුණපු දෙන් ඔබට කමක් නැහැ කරන්න දෙයක් නැහැ වසවිස දාලා විකුණන්න එපා අපි ඔබ වසවිස දැම්මත් අපිට විකුණන්න වෙන්නේ වසවිස සහිත ඒක හොඳට තේරුම් ගන්න නිසා මේකෙන් ගැලවෙන්නේ නැතුව මේකට විසඳුමක් නැහැ තේරුම් ගන්න ඒක මේකෙන් ගැලවෙන්නේ නැතුව බෑ ඒකයි රාහුල කුමාරයා දායාද ඉල්ලන්නේ බුදුරයන් වහන්සේ දුන්නේ දායාදේ මොකද්ද පැවිදි ඉම් මෙහා මොකක් දුන්නත් රාහුල කුමාරයාට ගැලවිලා එහෙනම් අපිට ගැලවිලක් වෙයිද අපි වසවිස විකුණන්නේ නැහැ කියලා අපි වසවිස දේවල් කඩේ විකුණුවක් ගැලවිලක් වෙයිද අපි වසවිස දාන්නේ නැහැ කියලා වසවිස සහිත ආහාර වික්කොත් ගැලවිලක් නැති වෙයිද ඔබේ අම්මා කෙනෙක් හැටියට දරුවාට වසවිසක් දෙද්දි ඔබ ඒ දරුවාට මිච්ඡා ජීවයක් කළා හොඳට තේරුම් ගන්න ඕනේ අද බලන්න අද කොච්චර නම් අද එක 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 ಜಾති ආහාර තියනවාද ඔය සෑම ආහාරයක්ම මාස 6ක් අවුරුද්දක් තියාගන්න පුළුවන් නේද ඈ දැන් අපි ගෙදර රොටියක් හැදුවොත් ගෙදර එහෙම නැත්නම් ඉන්දියාප්පයක් හැදුවොත් ගෙදර පාන් පිටි ඔක්කොම දාලා කෑවුමක් හැදුවොත් ආස්මයක් හැදුවොත් ඕක සුමානියක් තියාගන්න පුළුවන්ද මොනවද වෙන්නේ උස්සල්ලලා එහෙනම් බලන්නකෝ දැන් මේ ආහාරයක් අවුරුද්දක් තියාගන්න මේකට කොච්චර නම් රසායනික දානවද ඈ කොච්චර නම් කල් තබා ගැනීමේ දේවල් දානවද ඔබට පුරවන්ද ඔබේ ගෙදර එලකිරි ටිකක් දොලා හවස වෙනකන් තියාගන්න එහෙනම් ඔබ මේ මාස ගාණක් තියෙන එලකිරියකට කොච්චර නම් දානවද ඈ ගැලවිලා තියෙයිද අපිට හෙට අනිද්දා වෙනකොට මේ රටේ උණ හෙම්බිරිස්සාව ගානට පිළිකා වැඩි වෙන්නේ නැද්ද මුළු සමාජයේම වසවිස දාන්නත් පුරුදු අනේ අම්මලා තාත්තලා දරුවන්ට දෙන්නේ මිච්ඡා ආජීවයක් කේක් කෑල්ලක් කියලා දෙන්නේ මොකද්ද චොකලට් එකක් බිස්කට් එකක් කියලා දෙන්නේ මොකද්ද වස විසක් ඇයි අපි ස්වභාව ධර්මයෙන් ඈතට ගිහිල්ලා ගෙදර යමක් හදාගෙන කන්න අපි දක්ෂ නැහැ ගෙදර ආහාරයක් හදලා දරුවෙකුට දෙන්න දක්ෂ ගෙදර උදේට මොනවා හරි කඩල ටිකක් තම්බල දරුවෙකුට දෙන්න දරුවා ඒවා කන්න කැමති යන ගමන් අන්න අර පාන් පිටි කෑම ටික දාගෙන ගිහිල්ලා ඒ දරුවා රෝගී භාවයට ඇයි අපේ තෘෂ්ණාව නිසා දෙමාපියන්ට ගෙදර යමක් හදන්න වෙලාවක් නැහැ තෘෂ්ණා වැඩි හම්බු කරන්නේ වරන් යනවාද හම්බු කරන්නේ අරන් යන්නේත් නැහැ අරන් යනවන් තව කමක්
කෝටි ගණන් හම්බ කළත් කෝටි ගණන් යාන වාහන ගත්තත් කෝටි ගණන් ගෙවල් හදලා තිබ්බත් ඒ එකක්වත් අපි අරගෙන යන්නේත් නැහැ අවසානයේ අපි පිළිකා හදාගෙන දරුවාටත් පිළිකාව අපි තේන්නද මේකට මොකද කියන්නේ මිත්‍යා සම්මාදිට්ඨිය නැහැ සම්මාදිට්ඨිය නැහැ සම්මාදිට්ඨිය නැහැ ඒ නිසා නිරතුරුවම මේ සමාජ අනතුරු අපි තේරුම් ගන්න තේරුම් ගන්න ඕනේ මේකට සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ සම්මා ආචීවේ තුල ඔබ ජීවත් වෙනෙත දැන් මේ මාර්ගයේ අනකොට ඔබේ සෝවාන් ඵලයට අදාළ සීලය මොකද්ද ආජීව අටමක පංච සීලෙන් පමණක් සෝවාන් ඵලයට යන්න කෙනෙක් කිව්වොත් මම මත් වතුර විකුණනවා නමුත් මං සෝවාන් ඵලයටපත් වෙලා කියලා එක වෙන්න පුළුවන්ද ඒක වෙන්න බැහැ කෙනෙක් කියනවා මං කාමයේ වර්ධනවා ඇසිරිනවා මං සෝවාන් ඵලයටපත් වුණා බලා කියලා එක වෙන්න පුළුවන්ද වෙන්න බැහැ ආජීව අට්ටමක සීලයයි මාර්ගයේ සීලය බවට නමුත් අපි රකින්නවාද අපිට දැන් මෙතෙන්ට ඇවිල්ලා ආජීව අට්ටමක සීලය ඔබට සමාදන් කරන්න පුළුවන්ද ඔබ මෙතනින් යද්දිම මිච්ඡා වාචාවන්ගෙන් සීලය දුර්වල කර ගන්නවා පිසුණු වචන කතා කරනවා සම්පප්පලාප කතා කරනවා ඔබ තේරුම් ගන්න අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට කොච්චර නම් දුරස් එහෙනම් සමාජයේ මේ ධර්මයේ විකෘති කියන ගැන අපි පුදුම වෙන්න ඕනද සමාජයේ මේ ශාසන විකෘතීන් සිද්ධ වෙන එක ගැන අපි පුදුම වෙන්න ඕනද අපේ සමාජයේ දවසින් දවස දුස්සීලභාවයට අනේක ගැන අපි පුදුම වෙන්න ඕනද එයි තාම අපිට ආජීව අට්ටමක සීලේ අර්ථයට එන්න හරිද ආණ්ඩුවට බැනලා වැඩක් තියනවද දුර්වල ස්වාමීන් වහන්සේලාට බැනලා වැඩක් තියනවද මොකද අපේ සීලය දුර්වල නිසා දුර්වල සීලයට අදාළව සමාජය වෙනස් වෙන්නේ නැහැ අපේ දුර්වල සීලයට අදාළව සමාජයේ දවසින් දවස ප්‍රපාතයටයි එහෙනම් මේ ප්‍රපාතයට යන සමාජයේ යම් පමණට උසවන්න නම් අපි මොකද කරන්න ඕන අපේ සීලය ශක්තිමත් කර ගන්න ඕනේ සීලේ ආනිසංස දැකලා කරුණා කරලා මේ ඔබ උපන් රටට ආදරය කරන අය සීලේ ශක්තිමත් කර ගන්න මොකද මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම බිම් කඩ කොහෙද තියෙන්නේ ඔබ මේ දෙපා තබාගෙන ඉන්න බිම් කඩ ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ ස්වර්ණමාලි මහා සයසමිඳුන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ ශ්‍රීපාද පත්ම වහන්සේ වැඩ ඉන්න බිම් කඩයි මේ බිම් කඩ බුදුරජාන් වහන්සේ කියනවා දවසට සම්මා දිට්ඨියට පච්චේත දෙවියන් බ්‍රහ්මයින් දහස් ගණනක් වන්දනා කරන බිම් කඩක් තියෙනවා නම් මොකක්ද මේ බිම් කඩ මේ ඔබ දෙපා තබාගෙන තින බිම් කඩ 15 අද 15ක පොය දවස අද රැට සුදම් සභාවස රැස් වෙනවා කොහෙද තවුතිසා දිව්‍ය සත්‍ර දෙවියන්ගේ ප්‍රධානත්වයෙන් සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාවෙන් දාස් ගානක් මහේශාක දෙවිවරු සුදන් සභාවට එනවා දිව්‍ය අසිරියෙන් බබලනවා දිව්‍ය විමා දිව්‍ය ඕජාවෙන් බබලනවා දිව්‍ය සැපෙන් බබලනවා සුදම් සභාව සුදම් සභාවට ඇවිල්ලා සුදම් සභාව පටන් ගන්න මොහොතේ තෙරුවන් සරණ පිහිටලා සුදම් සභාව පටන් ගන්න මොහොතේ සක්‍ර දෙවියන් ප්‍රමුඛ දෙවිවරු දකින්නවා අලුතෙන් අලුතෙන් දෙවිවරු සුදන් සභාවට ඇවිල්ලා අලුත් අලුත් දෙවියෝ ඇවිල්ලා ඉන්නවා අලුත් අලුත් දිව්‍යාංගනාව වර්ණේ සැපේ බලේ වැඩි සක්‍ර දෙවියන් බ දකින්නවා මේ කොහිඳන් ආපු අයද මේ මව්බිමේ ඉපදිලා තෙරුවන් මුල් කරගෙන පින් කරලා දන් දීලා මෛත්‍රී වඩලා සුන්දර දිව්‍යතලයේ දෙවියන් වෙලා වෙනවා සක්‍ර දෙවියන් කියනවා සියල්ලටම සාදුකාර දෙන්න කාටද මේ මේ බිම් කඩට සාදුකාර මොකද මේ බිම් කඩට සාදුකාර දෙන්නේ ඇයි දිව්‍ය ලෝකවල සුරසා අසුර යුද්ධය දිනන සම්මාදිට්ඨික මිත්‍යා දෘෂ්ටික දෙවියන් අතර බලවත් අරගලයක් මිත්‍යා දෘෂ්ටිකය බලන්නේ සම්මා දිට්ඨිය බිමට දාන්න ඒ නිසා සම්මා දිට්ඨියට පත් වෙච්ච දෙවිවරු ශාස්ත්‍රීය දෙවිවරු සුදම් සභාව ඉපදෙන්න ඉපදෙන්න සම්මා දිට්ඨියේ දෙවිවරුන්ට ශක්තිය වැඩි වෙනවා දැන් මෙහෙම මෙහෙම ගිහිල්ලා අපේ රට බින්දුවට වැටෙද්දි ධර්මය බින්දුවට වැටෙද්දි දුස්සීල භාවයට වැටෙද්දි සුදම් සභාවට අලුතෙන් දෙවිවරු එක් වෙන්නේ දිව්‍ය තලයත් අසුරයෝ විසින් ග්‍රහණයට ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සුදම් සභාවේ දෙවිවරු රැස් වෙලා අද හවස අද රාත්‍රියට මේ බින් කබඩ සාදුකාර එනම් මෙවන් ශ්‍රේෂ්ඨ බිම් කඩක් තුල ඔබ දක්ෂ වෙන්න ඕනේ ශ්‍රේෂ්ඨභාවය ඊළඟ පරම්පරාවට ආරක්ෂා කළා
ඔබ දුර්වල වුණොත් ඔබ දුසිල්වත් වුණොත් ඔබ ධර්මයේ විකෘති කළොත් ඔබ අවිනයවාදී වුණොත් ඔබ අධර්මවාදී වුණොත් ඔබ විනාශ කරන්නේ මේ මනුස්ස ලෝකයේ සම්මාදිට්ඨිය විතරක් නෙමෙයි ඔබ දිව්‍ය තලයේ සම්මාදිට්ඨිය විනාශ කරනවා ඔබ ඔබ බලය ලබා දෙන්නේ මනුස්ස ලෝකයේ මායයට විතරක් නෙමෙයි දිව්‍ය තලවලත් අසුරයාට බලය ලබා ඔය පාප කර්ම වලින් අපිට මිදෙන්න පුළුවන්ද ඈ ඔබ වට හවුල් වෙන්න යනවද ඔබ ධර්මයේ විකෘති කරලා ඔබ අධර්මයේ ධර්මයේ හැටියට දේශනා කරලා අවිනය විනය හැටියට දේශනා කරලා ඔබ සීලය දුර්වල කරගෙන ඔබ සංඝයාට චෝදනා කරලා ඔබ ඒතනට වැටිලා කල්ප ගණන් දුක් විඳින කැමැතිද අර කල්ප විනාශයකදී මේ ඉපදෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා අවුරුදු දස දහසක් පිච්චි 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 අපිව මරවන්නේ මේ කරගන්නා වූ අකුසල් නිසා නේද හොඳට තේරුම් ගන්න ඈ ඉනිසා සීලෙන් දුර්වල වෙන්න එපා සීලෙන් දුර්වල වෙන්න එපා අද වේගෙන් සීලය දුර්වල වෙනවා සිල්පද දුර්වල වෙන්න මේ උතුම් බිම් කඩේ තියෙනා වූ ශ්‍රේෂ්ඨ භාවය අපි විසින්ම බෙල්ල මිරිකලා දානවා ඉනිසා කවදාක්වත් මේ බිම් කඩේ තියෙනා වූ මේ උත්තරීතර භාවය අහිමි කරන්න ඔබ සම්මාදම් වෙන්න ඉනිසා ඔබේ ශක්තිය වැඩි කරගන්න අර දිව්‍ය තලවල දෙවියන් සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවිවරු ඉපදෙද්දි සාදුකාර දෙනවා ඇයි අනේ අසුර බලයට අපිට ඔරොත්තු දෙන්න ශක්තිය එහෙනම් මේ මාර බලයන් නැගෙනවා දුස්සීල භාවයේ මාර බලයන් අසද්ධාමේ මාර බලයන් ද්වේෂයේ මාර බලයන් මේ මාර බලයන්ට ඔරොත්තු දෙන්න නම් අපි සීලෙන් ශක්තිමත් වෙන්න වෙන කරන්න ඔබලා මාර බලයට යට වෙලා ඔබත් ඒ වැරදි පූර්වාදර්ශය ඔස්සේ ඔබ අධර්මයට ගියොත් ඔබ අවිනයට ගියොත් ඔබ අවිනය විනය හැටියට පිළිගත්තොත් ඔබ මාර ධර්මයන්ට උපකාර කරපු මාරේ බවටම ඉනන් සීලය ශක්තිමත් කරගන්න දැන් මං කිව්වේ මොකද සම්මා ආජීවය සසරී දුක් විඳිනා සත් දැකලා නැගුණේ සිනහස සිත උණු වීලා දස පාරමී දම් සසරේ පුරලා බුදු බව පැතුවේ අප දුක දැකලා සක්විති රජ කාම නැත මාට වටින සෑම දුක ගිනිනා අප සෑම දවන සසරී ඇවිදින නවතින ගමන සොයමින් යනවා අම පාලේ